ආයුබෝවන් මියසික් කරුණ ශ්‍රී ලංකා මගේ YouTube channel එක නරඹන ආදරණීය යාළුවෝ හැමෝටම ඔන්න මාස දෙකකට වඩා වැඩි කාලයක් මම පුංචි විරාමයක් අරගෙන නැවත වතාවක් මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙනවා මගේ ආදරණීය යාළුවන්ට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද දවසේ අලුතෙන් මාත් එක්ක සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවා නම් ඒ ආදරණීය යාළුවෝ හැමෝටම කියනවා මගේ channel එකත් subscribe කරන්න. ඒ වගේම මගේ channel එක ඉස්සෙල් නරඹන්න ඕගලන්ට ඕගන් වාදනය සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් ලබා ගන්න අවශ්‍ය නම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒත් එක්කම මාත් එක්ක දිගටම රැඳිලා හිටපු යාළුවෝ ගොඩක් දෙනෙක්ව මම ආදරෙන් පිළිගන්නවා. ඔන්න නැවතත් අපි ආරම්භ කරනවා මගේ සංගීත පාඩම් මාලාව. මේ වෙනකොට මම ස්වර 12ටම අදාළ major chords 12ම patterns 3ෙම්, කියන්නේ ආකාර 3ෙම්ම වාදනය කරන විදිය කියා දීලා ඉවරයි. මගේ පරණ වීඩියෝස් වල ඔක්කොම තියෙනවා. ස්වර 12ක් තියෙනවා. ස්වර 12ටම අදාළ major chords 12ක් තියෙනවා. ඒ major chords 12ම ආකාර 3කින් අපිට වාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ root position, first inversion, second inversion කියලා. මේ ආකාර 3ෙම්ම මම වාදනය කරන විදිය මගේ වීඩියෝස් වල කියා දීලා තියෙනවා. අද දවසේ මම major minor chords පටන් අරගෙන minor chords කරගෙන යන අතරතුරේ තමයි පුංචි විරාමයක් ගත්තේ. අද දවසේ මම මුලින්ම ඕගොල්ලන්ට කියලා දෙනවා E flat minor chord එක කොහොමද play කරන්න කියලා. E flat minor chord එක play කරන්න අපිට ඕන වෙනවා E flat, F sharp, B flat කියන ස්වර තුන. E flat, F sharp, B flat. මෙන්න මේ ස්වර තුන එකට වාදනය කළොත් මෙන්න මේ ආකාරයෙන් මේ ස්වර තුන එකට වාදනය කළොත් මේක අපි හඳුන්වනවා E flat minor chord එක play කළයි කියලා. මේක root position එක. ඊට පස්සේ මේකේ first inversion මෙන්න මේ ආකාරයෙන් වාදනය කරන්න පුළුවන්. මේක අපිට තවත් ලේසියෙන් කරනවා නම් මෙන්න මේ ආකාරයෙන් වාදනය කරන්න පුළුවන්. මේ first inversion. ඊට පස්සේ මේකේ second inversion යනවා නම් මෙන්න මේ ආකාරයෙන් අපිට වාදනය කරන්න පුළුවන්. මේ ආකාර තුනෙන් අපි වාදනය කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට ළඟම තියෙන කෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා E flat minor chord එක කොයි අවස්ථාවේ හරි ගීතේ යෙදෙනවා නම් ඒ අවස්ථාවට E flat minor chord එක මේ ආකාර තුනෙම පුරුදු වෙලා හිටියොත් අදාළ කෝඩ් එක අසලින්ම තියෙන E flat minor pattern එකට අපිට මාරු වෙලා වාදනය කරන්න පුළුවන්. හොඳයි, ඊළඟ වීඩියෝ එකත් එක්ක බොහොමත්ම ඉක්මනට හමු වෙනතුරු ඔගොල්ලෝ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.